දවසේ ජාතික පුවත්පත් වලින් කාටුන් වලට යන් අද දවසේ පටන් ගන්නේ සීලොන්ඩුඩේ පත්‍රයේ කාටුන් එකකින් තොරණක ඡායාරූපයක් තමයි නැත්නම් තොරණක් තමයි මේ කාටුන් එකේ ඇඳලා තියෙන්නේ පළවෙනි කොටුවෙන් පේන්නේ කොටියෙක් ඉන්නවා දෙවෙනි කොටුවෙන් පේන්නේ ගමනාල කෙනෙක් වගේ කෙනෙක් උඩු රැවුල එහෙම තියෙන ඊතලයකින් විදනවා ඊළඟට කොටියක් මැරිලා තුන්වෙනි එකේ ඉන්නේ රජ වෙලා ඉන්නවා සාටකෙකුත් දාගෙන හතරවෙනි කොටුවේ පෙන්ණුම් කරන්නේ කේන්දරය බලනවා අත බලන සාත්තර පස්වෙනි කොටුවෙන් පෙන්වන්නේ කදමලු බැඳගෙන මැද මූලන කියන පළාතට බෝඩ් එකක් පැත්තට ඇවිදගෙන යනවා මොන ජාතකයේද කියලා නම් මම දන්නේ නැහැ හැබැයි මහා පරාජය ජාතකයේ වගේ එකක්ද දන්නෙත් නැහැ සුෂාන් විරුදුකාරයෙකුට එහෙම දුන්නොත් කොච්චර ලස්සනට විරුදුවක් හදලා කියයිද ලක්ෂ්මී පුවත්පතේ එම්.ඩී. වීරරත්නගේ මරිසිපාල කාටුනේ මෛත්‍රී මහින්ද හමුවක් හෙට තියෙනවලු අද නොවේ හෙටද කියලා ප්‍රශ්නාර්ථයක් එක්කයි වාර්තා කරන්නේ මහා දන්සල කියලා ලොකු දන්සලක් දෙනවා දන්සල පැත්තෙන් හිරගෙන ඉන්නවා ඇත්තටම කන්න බොන්න නැති දුප්පත් මිනිස්සු පිඟානක් අතේ තියන් බලන් ඉන්නවා බොහොම ජැන්ඩියට ඇඳ පැලඳ ගත්ත කට්ටිය සන්ග්ලාස් දාගෙන සරුවට ඉන්න කට්ටිය චේන්ජ් එකකට නැත්නම් වෙනසකට තමයි මේ දන්සලෙන් කන්න යන්නේ සාමාන්‍යයෙන් දන්සල දෙන බලාපොරොත්තු තියෙන දුප්පත් ජනතාවට මේ දන්සලනුත් මුකුත් නැත ඒකත් ඇති හැකි අයටම ලැබිලා තියෙන වගේ තමයි පෙන්නුම් කරන්නේ ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ ගැලවුනේ පිහාටුවක් විතරයිලු නෑ සර් රෙදි ගැලවුණ අයත් ඉන්නවා සුවාරිස් දාස හපුවලණගේ අර වෙනදාර සාටකේ දාන් ගිරපු දැන් ඉරිච්ච මේස් බැනීමටයි සරමටයි අඳු ලෙන්සෝටයි බහැලින් ඉන්න කෙනා දැන් කියනවා දැන් හුඟ දෙනෙක්ගේ රස්සා නැති වෙලා බං කියලා. ඒතකොට සුවාරිස් අහනවා සර් කේන්දර කාර්යංගේ ලොන්ඩරි කාර්යංගේ වලන් හොදන්නංගේද කියලා අහනවා. ඒ කාලේ නම් ගොඩක් අය ඉන්නේ නැති ඒ වගේ වැඩ කරන්නේ. මෞබිම පුවත්පතේ අංජනගේ අයියෝ සිරිසේන කාටුනේ සෝමවංශ ට්‍රැක්ටරයෙන් එනවලු බං වෙන වාහනයක් තිබුණේ නැද්ද කියලා තමයි අහන්නේ. ඔය ඊළඟට මෞබිම කාටුනේ ලක්මිනිගේ පදිරි විරිඳු කාටුනේ මිහිඳු නිරිදි හිටියා නම් හැමදාමත් වෙසක් තමයි අරලිගහ මන්දිරයේ දුන් දන්සල් අපිට තමයි. ජනතාවගේ මුදල් වලින් මහ දන්සල් දුන්න තමයි පරාජය වී ගෙදර ගියේ ඒ පව් වැඩ නිසා තමයි කියලා තමයි මෞබිමේ කාටුනේ තියෙන්නේ. අද පුවත්පතේ කාටුනේ වෙත අපි අවධානය යොමු කරමු. ඔන්න පාංගෙඩියේ බර හරි පාංගෙඩියේ බර හරි ඒ කියන්නේ මුදලාලි බර කිරලා පෙන්නනවා දේශපාලනඥයෙක් වගේ කෙනෙක් කස්ටමර්ට පාංගෙඩියේ බර හරි කියලා. හරි. හැබැයි එතකොට තරාදිය හරිද කියලා කොහොමද අපි බලාගන්නේ? ඒකට ලේසි ක්‍රමයක් තියෙන සුගත්. ගෙදරින් තරාදිය අරන් ඉන්න කියන. අවසාන වශයෙන් ඔන්න දෙන කාටුන් එක අංජන ඉන්ද්‍රජිත්ගේ මෞබිම පුවත්පත රැඳපු කාටුන් එකක්. අර ඉරිච්ච සරමයි බැනීමයි හොඳන මිරිලා වැරහැලි වෙලා හිඟන්නා වගේ ගානට වැටිලා හිටපු එක්කෙනෙක් බද්දන්සලකට වෙලා කොඩියක් වනවනින්න මහා බද්දන්සල කියලා ඉස්සර මමත් හොඳට දන්සල දීපු පොරක් හරිය කියලා අහනවා ඉස්සර මමත් හොඳට බද්දන්සල දීපු පොරක් හරිය කියලා අහනවා මේ හරිය කියලා අහන එක්කෙනාගේ කාටුන් එකත් එක්ක අද දවසේ